කොමද? ස ඔව්. හදිසියක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. ස වඳින්නම් ඔව්. අර නඩුවේ සිද්ධිය ගැන කිසිම කෙනෙකුට කතා කරන්න එපා, ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇත්තද? ඔව්. බුදුම්මේ වන්දලා කියන්නම් ස. ඔව්. කිසිම තැනක සර්ගේ කටවත් අරින්න එපා. දැන් හොඳම තත්ත්වෙට වැවිලා තියෙන්නේ. ආ හා 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 හා. ඔව්. දැන් කො සර් කතා කරපු එක ලොකුවට පත්තු වෙලා යන්න හදන්නේ. අපි ඒක බැලන්ස් කරගන්නම්. ඔව්. ස වඳින්නම් කිසිම කෙනෙකුට කතා කරන්න එපා. සර් දන්න දෙයක්වත් කියන්න එපා සර්. රයිට් රයිට්. මම කාටවත් කිව්වේ නෑ. අද ජනාධිපතිතුමා හම් වෙනවා පහමාරට. එපයි පස්සේ වඳින්නම් මුකුත් කියන්න එපා. දැන් ප්‍රශ්නේ හරි. ප්‍රශ්නේ හරිද? හරි හරි. ප්‍රශ්නේ හරිද? හරි සර්. සර් දෙක් වඳින්නම් කිසිම රටව මැඩම් තේම කෝල් දී කියලා මොනවත් නම් කියන්න එපා. ලොකු ප්‍රශ්නයක් වෙනවා අපි ඔක්කොටම. ඇත්තද? නෑ මම කතා කරාම යා. මම ඔයාට කිව්වේ උතර කවුරුත් නෑ නේද? මම කතා කරලා කිව්වා මැඩම් මේ මේ මොකද එදා එදා ඔයා මට ගොඩක් හිතේ අමාරුවෙන් කතා කරානේ. කතා කරාම මම එහෙමම ගත්තා එයාට. කතා කරලා කිව්වා අනේ මැතිනිය මම මේ බලපෑමක් කරනවා නෙමේ, මුළු රටම බලන් ඉන්නවා මේ නම විලා තීන්දුව ගැන. ඕරංජන් මොකද්ද කියලා ඇහුවා. මං කිව්වා මැඩම් මේ මුළු රටම දන්න මහා දවල් වුණ විනිමරුමක් ඔබතුමී මං දන්න ශ්‍රේෂ්ඨ නිවිසුරුරියක්. ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවා. මං කිව්වා මුළු රටම බලන් ඉන්නවා මැඩම්, ආරංජන් කට්ටියක් ඇවිල්ලා මං පස්සේ ගන්නම් කියලා තිබ්බා. එච්චරයි එච්චරයි නේද? එච්චරයි. වෙන මුකුත්ම මං කියන්නේ ඔය ඇරෙන්න වෙන මොකක්වත් වෙන මුකුත් වෙන මුකුත්ම මං කිව්වා රටම බලන් ඉන්නවා ඔබතුමී ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ආයේ එහෙම මැඩම්ට කතා කරුවොත් ඔව් ඒගොල්ලොත් ඔක්කොම අනිත් පැත්තට එකතු වෙලා අරයාගේ තීන්දුවට එකඟ වෙයි. ආ ඇත්තද? හැබැයි මට දැන් මට මට අද 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 වෙන කෝල් අද වෙන කෝල් එකක් ආවා. වෙන කෝල් එකක් ආවා. ඔයාට මම නොකියන දෙයක් නැහැ. මේ රංජන් කියන්නේ කවුද? CID රංජන් මිනිහා මාරු කරාද යාපනයේට? ඔව් ඔව් සර්. මිනිහාගේ චරිතය මොකද්ද? අපෝ එපාම කරපු එකෙක්. ඔය ඔය නඩුව සම්පූර්ණයෙන් කණපිට ගහන්න දුමින්ද සිල්ලල අයියා එක්ක බීල් දැම්මේ ඔක්කොම ඔය අපා. දැන් යාපනයේට රාන්ස කෙරුවා යන්තම් එවන්ගාඩ් කේස් එකේ ඩබල් ගේමක් ගහලා මේ නිසංක සේනාධිපතිත් එක්ක. මිනිහා මිනිහා මේ මේ කවුද? හිරුනිකාගේ අම්මා මිනිහාගේ නම්බරේ දීලා මගේ නම්බරේ දීලා මට කතා කළා. කිව්ලා කිව්වා මෙන්න මෙහෙම ලොකු කේස් එකක් යනවා මේ මේ ශානිලා සේරමලිටේ ගෝටැක්ක. යාට ඔය සියලුම තනතුරු ලැබුණේ ගෝටැක්ක ගේම් ගේවා අහු වෙන්න එපා. මං කිව්වා මම නම් දන්න විදිහට ශානිලා බොහොම හොඳ නිලධාරී මේ මේ ඇයි එහෙම මේ නෑ නෑ මාළඟ සේරම දේවල් තියෙනවා මං බය නෑ කියන මං සර්ට ඇවිල්ලා සේරම දෙනන් ජනාධිපතිතුමාට ඒවා දෙන්න. මේගොල්ලෝ තමයි ඔය කුඩු මේ මේ කවුද දෙමළකොඩ චමින්දව ගහලා දාන්න ගියේ. මේගොල්ලෝ සේරම විස්තර ටික හංගපු මිනිස්සුන්ගේ සේරම තියෙනවා කිව්වා ළඟ. මාට මට සියලුම දේවල් ගෙනත් දෙන්නම්. හංගන්න දෙයක් නැහැ. ඒ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අහන්න සුසිත් කුටිලගේ මහත්තයාගෙන් හම්බු වෙච්ච වෙලාවක දැන් අහන්න එපා මේ වෙලාවේ. ඔව්. එයා මේ කේස් එකේ ඉන්වෙස්ටිගේටින් ඔෆිසර් ඔය රංජ. ඔව්. එකම ඩිස්කෂන් එකකටවත් ගෙනාවේ නැහැ එයාව. තව මොකුත් කියන්න ඕනේ නැහැ නේද? ඔන්න ජමින් දත්ත කෝරළ සීනියර් ස්ටේට් කවුන්සල් සුසිත් මුදලිගේ ඩෙපියුටි සොලිසිටර් ජෙනරල්. මේන් අයින් කරේ ඇවන්ගාඩ් කේස් එකේ ලොකු ප්‍රශ්නයක් කරලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ මෙයා විශ්වාස නැහැ කියලා මේ රිපෝර්ට් කරාට පස්සේ තමයි යාපනයේට ට්‍රාන්ස්ෆර් කරේ. දැන් සෑට හිතා ගන්න පුළුවන්නේ මේ මොකද මට 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 කියනවා මට කියනවා නඩු විභාගයේදී සර් ලබු නොවන නඩු විභාගයේදී ඩිෆෙන්ස් එකේ ලෝයර්ස්ලා අපේ තියෙන වීක් පොයින්ට් අහන්න ගත්තා අපේ විට්නස්ලගේ. ඔය වෙලාවල් දින වැරදිච්ච රෝගේ ඊට පස්සේ තමයි අපිට මේ පස්සේ හොයලා බලනකොට මෙහේ ෆයිල් එක එයා ගාව තියෙන්නේ. මට දැන් කියනවා මට කතා කළා. මං ඇයි දැන් ඇයි මට කතා කළේ කියලා. මම ඔයා මගේ යාළුවානේ. මමව මට කතා කරේ කිව්වා මේ මේ අනේ මැඩම් කිව්වා ඔයාට කතා කරන්න කියලා. ඔයා මේ බොහොම කෙලින් වැඩ කරන එකේ හින්දා මේ අනේ ජනාධිපතිතුමාට කියලා මගේ ට්‍රාන්ස්ෆර් එක හදා දෙන්න කියලා. මාව යැව්වේ මේ පනිෂ්මන්ට් එකට. මම මේ කෙලින් වැඩ කරන හින්දා මේගොල්ලන්ගේ සීළු දේවල් මානක තියෙනවා. මේගොල්ලෝ මර්වින්සිල් වගේ යට ගහපු ඒවා. තව මේගොල්ලන්ගේ යට ගහපු සීළු මේවල් මානක මම ඒ නඩු රෙෆරන්ස් නම්බර් එක මම දෙන්න. මේක ලොකු අවස්ථාවක් මං ගැන මේ ඇසස්මන්ට් එකක් ගන්න. ඔව්. සර් මිනිහා ගෙන්න කර ඔක්කොම අහලා සර් ස්වාධීනව සොයලා බලන්න ඕවා. මට මොකුත් කියන්න එපා සර්. එන්න මේ තොරතුරු ආවා මම මේක ඇහුවා ඔයා වැරදි. මම වැරදි නම් සර් තීරණය කරන්න මම වැරදි. අනේ නෑ නෑ ඔයාව මට අඳුනලා දුන්නේ. මම කිව්වා මට මේ අඳුනලා දුන්නේ නෑ නෑ එයා මේ මේ කවුද මේ ඉන්නේ මේ කවුද අපේ හේමන්ත රන්දුරුලා එක්ක. තව කිව්වා ලංකාදීපේ මනෝප්‍රිය ඒ ළඟ ඉනන් ලියන්නේ සේරම කතරකාරයෝ වට කරන් ලියන්නේ ගෝලියෝ ටික දාලා තමයි පොලිමිය මේ මේවා කරන්නේ පොලියට දීලා තිනවා.
මම කිව්වා ඔයා මොනවද මේ රංජන කියන්නේ, මං ගොඩක් කලින් නම් ශානිලවයි අපේ මේ මේ කවුද රවිසෙන් රත්න ආශ්‍රය කරන්නේ ඒගොල්ලෝ මේ හොඳම. නෑ නෑ ඒගොල්ලෝ සේරම සර් වෙනම ගෝටලෙක් හිටියේ, ඒගොල්ලන්ට ওই සේරම පට්ටම් හම්බුනේ ගෝටලෙක්ක ඩීල් ගහලා. ඒගොල්ලෝ ඔය මේ කොල්ලෝ දාලා පොලියටත් දීලා තියෙනවා ඔය වෙන රංගල. මං කිව්වා එයා පරණ කාර් එක නේද පාවිච්චි කරනවා, මම මොනවද මේ කියන්නේ, ගේකුත් නෑ නේ මනුස්සයට කියලා. නෑ නෑ තියෙන දේවල් සර්ලා ගන්නෑ, මං ඒ සියලු දේවල් දෙන්නම්. අද මං යාපනේ යන්න තියෙනවා. මේ ඔයා මේවා හිතේ තියාගන්න, මං කියන්නේ මේ 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 ඊට පස්සේ කිව්වා ඔව් සර්ට මං ගැන තීන්දුවක් ගන්න හොඳ අවස්ථාවක්. ඔව් ඊට පස්සේ ගෙන්නගෙන සර් ඔක්කොම ගන්න. මං කිව්වා දැන් ඔයා ඔයා කියන්නේ කොහමද, ඔයා කියන්නේ කොහමද යානේ යානේ මේ මේ අපි නිකන් පැත්තක ඉඳන් නතු මැද ඉඳන් කතා කරමු මිස් රංජන්. මම කිව්වා දැන් යානේ මේ කවුද වාසුගුණ වර්ධනලව දැන් මැසුරට. එතකොට වාස්කුණ වර්ධනලා දාන්න දෙයක් නැහැ නේ සර්. අර ඒක සේරම CCTV එකේ තියෙනවනේ, ඒක දක්ෂකමක් නෙමෙයිනේ. ඒ කියන්නේ වෛරයෙන් වගේ කතා කරේ. ඊට පස්සේ මං කිව්වා හරි කොහොම හරි දැම්මනේ දැම්මනේ. එතකොට එයා අහනවා දැන් මේ 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 නඩුවේ මේ නඩුවේ එක පින්තූරයකට එයා ඉන්නේ නැහනේ. ඇයි ෆොටෝ එකක් දාන්න නැති පත්‍රේ මේ දුමින්දගේකේ එක තැනක එයා ඇයි ෆොටෝ එක නඩුවේ එනවා එක තැනක පත්‍රයේ ෆොටෝ එකට. මම පත්‍රයේ ෆොටෝ නැතුව අර එයා මේ මේ හැමදෙනම ප්‍රශ්න අහන්නේ ශානි කියලා තියෙනවනේ ලංකාදීප හැමදේම තියෙනවනේ. තියෙනවා කියන්නේ නෑ නෑ ඒගොල්ලන්ගේ එතකොට මං කිව්වා දැන් මේ ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ මේ නඩු දුන්නේ මේ වයින්නේ. නෑ නෑ ඒක වෙන්නේ නෑ සර්, මේ මේක සේරම ගේම් එකක්. මං කිව්වා දැන් මොකද්ද ගේම් එක මොකද. නෑ නෑ ඔබතුමා ජනාධිපතිතුමා කියලුනේ මට කිය. මං කිව්වා කාටද කතා කරන්නේ, එක්කෝ සාගලැමතුමාට කතා කරලා නැත්නම් රුවන් විජේවර්ධනට කතා කරලා නැත්නම් කෙලිම ජනාධිපතිතුමාට කතා කරලා. මගේ ට්‍රාන්ස්ෆර් මට දැන් යන්න තියෙනවා මේ ජෆ්නා, මම යන්න ලෑස්ති වෙනවා. මං හරි දැන් ඔයා දැන් එන්න ඔය සේරම තියවා කියන හංගපු ෆයිල් CID එක හංගන ෆයිල් ටික රෙෆරන්ස් නම්බර්ස් එක සේරම අරගෙන මාව හම්බෙන්න එන්න. ඔන්න සර් ගන්නකො මං හංගපු ඔක්කොම එයිද. ඔව් සර් කිව්වා දැන් සර්ට තේරෙනවා මේ මාත් එක තරයි බලවෙනි එක. මෙයා මම ඔය කේස් එක සුපුවයිස් කිරුවේ සර්. ඉතින් මම මොකටද මිස් චාහනේ මෙයා මෙයා කම කවුද අර ගෑණි මොකටද මෙයාට මූට රැවිලා තියෙන්නේ, කවුද සිරුනිකාගේ අම්මා. ඒ ඉතින් කියන ඒ දවස්වල හිරුනිකා කර කර ගියේ සර් අපිට බැනපු එකනේ. ඉතින් හිරුනිකා ඔගලන්ට වඳින්න දෙපා දෙන්නේ මූ මූ ඇතුළේ තියෙන හැම දවසකම. ඔව් බැන්නේ CID එකට මේක කරන්නේ නැහැ. දැන් සර් පිළිගන්නවද CID එක හරි දෙයක් කළා නඩුවක් ගෙනිච්චා කියලා මහා අධිකරණයට? ඉතින් ඒක ඕන ගොනෙකුට තේරෙනවද ඉන්නේ මූ කොටු කරලා තියෙන CID කියන්නේ? සර් පොඩ්ඩක් පහුගිය දවස්වල විෂුවල් අරන් බලන්න හිරුනිකා කාටද බැන්නේ කියලා. හිරුනිකා දවසක් මට කිව්වා I want to speak to you Mr. Abhishekara කියලා. මං කිව්වා I have no right to speak to you because yeah you are over speak to honorable attorney general කියලා මං කියලා යන්තම් චෙක් කරනවා. මොකද දැම්මනම් බින්දුවේ එදා ගහන්නේ මම ඩීල් එකක් ගන්නවා. ඔබ ඔගොල්ලෝ දෙන එකතු වෙලා ගේමත් දෙනවා කියලා. මම ඩීල් ගහන්නේ මොකද මං රංජන් ගැන අන්තිම බය පරිස්සමෙන් මුල ඉඳලම හිටියේ. මොකද හේතුව මම මේ දුමින්ද සිල්ලාගේ කට උත්තර ලියන්න යන්න කියලා මටයි කිව්වේ සිංගප්පූරු යන්න. ආ හා හා. ජයන්ත කුලතිලක මහත්තයා DIG. මගේ ලියාගෙන වරෙන් මේක මං කවත මට යන්න බෑ. මම ගියොත් එහෙම මම ලොකු අමාරුද. ඒ මොකද? මං කෝ ඔය යකා කියන්නේ ඕවා මොකක්කම් මට මතක නෑ කියලා. ඔව්. ඕක ලියාගෙන ආවම මං පච වෙනවා. ඒක මොකද කරන්නේ කියලා. මං කෝ කැමති කෙනෙක් යවන්න. රංජන් පැනලා ගියේ තනියම. දැන් ශානි මායුවා යාළු අපි කාලකින්දන් දන්නවා. දැන් මගේ මම මම මගේ මොනවාරි මිස් ෆයරයක් වෙලා තියෙනවද, මගේ මොකද වෙලා තියෙන්නේ මේ නඩුවට? ඕ සර් රණව සම්බන්ධව කතා කරපු එක ලොකු ප්‍රශ්නයක්. ඇයි මගේ යාළුවානේ? හරි මේ යාළුකම් ඉවරයිද? ඕ කතා කරා සර් කතා කරා මේ මේම කියලා ඕවා කොහොම අනිත්‍යත්වයෙන්ම පත් වුණොත් එහෙම නේ අරගොල් අරයක තීන්දුවට එකඟ වෙලා ලිව්වොත් අපි ඉවරයි නේ. නෑ නෑ එයාගේ ප්‍රයිවට් ෆෝන් එකනේ මගේ ප්‍රයිවට් ෆෝන් එකෙන් ගත්තේ. එයි මම විතරයි එකද පිටින් දන්නේ ඔයා විතරයි. ඔයා දැන් කතා කරා කියන එක කොහොම හරි මමත් දැනගත්තනේ. ඉතින් ඔයාට විතරයි මම කිව්වේ. ඔව් හරි සර්. නමුත් වඳින්නම් මේ ගැන මේ නඩුවේ ඉතින් ඔයා මගේ මොළුව මොලි ඔළුව උල් කරානේ මේක පිට යනවා මේ ඒක ඉවරයි ඔයා පොලිසියෙන් යන්න යනවා කියලා ඔයා මා ඔෆිස් එක කළා. ඔයා ඒක නිකරි ඔය ඒ ඔයා අඬනවා කියලා මේ ඔයා මට කවුරුත් නැහැ සර් කියලා මට අප්සෙට් ගිහලා මං කතා කළා. ඔයානේ මා ඔෆිස් එකේ මේවා කළේ ඒක නිකරි. හරි දැන් ඒ තත්ත්වේ සර් කතා කරුවට පස්සේ හෝ කොහොම හරි හොඳ පැත්තට වෙනස් වෙලා තියෙනවා. මේ දෙයියන්ගේ පිට මට ඕනේ මූව දැන් මේ එක විනාඩියක් රිමාන්ඩ් කළේ නැහැ කියන්නේ හෙන දුකක් නෙමෙයි මේ මහපාරේ වෙඩි දීලා. ඒ
දවස් වල එහෙම ওই මිනිහා රිමාන්ඩ් කරුවා නම් අපිත් උන් හිටිටන්නේ. ඒක නම් ඇත්ත. දැන් මම කොහොම හරි මේ නඩුවෙන් දැන් පස්සේ කොහොම හරි හොඳ පැත්තට හැරලාද? සර්ට මම දාපු සටහන් මේ නඩුවෙන් පස්සේ ගෙනල්ලා මම සර්ට ඉදිරිපත් කරන්නම්. මම දාපු සටහන් සර්ට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ නඩුවේ. දැන් ඊට පස්සේ අපි ඊට ඊට මම කියනවා තව එකක්. ඔව්. සර් තව එක්කෙනෙක් මේකට සම්බන්ධ වුණා. මේ මේ නඩුව මෙතෙන්ට ගේන්න. ඒ කවුරුත් නෙමේ මොන ඔක්කොටම නරක මිනිහා වෙලා ඉන්න සෝදගම්ලත් මාත්‍යා. ඇත්තද? සෝදගම්ලත් මාත්‍යා නැත්තම් අඩෝවේ නඩුව නෑ සර්. මට සි. ඒ දවස්වල හිටපු ඇටෝනි ජෙනරලොත් ඉන්ඩයික් කරන්න එපා කියන මට්ටමේ හිටියේ මේ මිනිස්සයා තමයි මේක. මං මට කවුරුත් වැඩක් නෑ සෝදගම්ලත් මාත්‍යාගෙන් මට ලඟ දෙයක්වත් නෑ. මගෙන් මහත් දැනගන්න. නමුත් මාත් මිනිහා ගැන වැරදි හිතන් ඉතින් මං මිනිහාගේ මල්ලිව හම්බුණා ළඟදී සුමේදගම්ලත්ව. ටීචව දැනගත්තපු එක. ඔව්. එතකොට කංගල්ලේ මේ න්යාගේ කේස් සභාපතිගේ මොනවදනේ කේස් එක. ඔව්. ඔය ඔක්කොම නඩු ටික දැම්මේ දුවරගම්ලත් මාත්‍ය වෙන කවුරුත් නෙමෙයි. ඔයා ඔයාගේ අප්සෙට් එක ඔය කිව්වා කිව්වට පස්සේ ඕක නිකන් ඇදුනා මෙතන. ජනාධිපතිතුමා ගසු දවස් පහකට ඉස්සෙල්ලා මගේ නම උඩින්ම දාලා අපිව ගෙන්නුවා මේ මේ ෆාස්ට් ට්‍රැක් එකේ මේවා ඉවර කරන්න කියලා ටෙම්පල් ට්‍රීස් වලට. හෑන්ඩ් රයිටින් වල මගේ නම උඩින්ම ලියලා රංජන් රාමනායක ෆීල් මාෂර් සාක්කුන්සේ ආ පාටලි ජම්පික මේ අජිත් පීපීර් රකිලා 5 දෙනෙක් ගෙනම් ලියලා අපිව DIG අපේ මේ මේ කවුද මේ රවිසෙන් ගත්න අපේ IG මේ මේ එතකොට රවි විද්‍යාලංකාර පූජිත ඔය කට්ටියම එක හිටියේ ඔතන 7 දෙනයි ජනාධිපතිනියත් ආවා චන්දිකත් ඇවිල්ලා වැලි යමුණත් ආවා සාගර මැතිතුමත් හිටියා ඇවිල්ලා ඇහුවා මේ 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 ඊට පස්සේ කට්ටියම ඩිස්කෂන් එක ඉවරලා සීරම ඉවරලා පාතට බහිද්දි මං හැවුවා වැලියමුණ මහත්තයෝ මොකද මේ දුමින්ද සිංහපයට වෙන්නේ ඒක ඒක පොඩ්ඩක් වැරදි පාරක යනවාද කියලා. ඒකට ඒගොල්ලෝ කිව්වා නෑ නෑ අපි මන්න මම අපිට නම් ආරංචිය තියෙන්නේ හොඳ දැන කියන්නේ කියලා. ඒකට මං කිව්වා මට කාලවත් නම් කියන්න තුමා කිව්වා මට නිකන් ආරංචියක් තියෙනවා ඌ මේ මේ දුමින්දගේ අයියා අගමැතිතුමාව අල්ලගෙන මේ මේ අගමැතිතුමාගේ ලේකම් සුදත්ව අල්ලගෙන ජජ් ලවතියන් කන්ට්‍රෝල් කරනවා කියලා මේ ෂේප් කරලාගෙන වෙබ්සයිට් වල තියෙනවා කියලා. පීසු රංජන් එතන ඉන්නේ පද්මි රණක ගුණ තිරකයි අනිත් ඔය මෙයාගේ නම් ටික කිව්වා කවුද ඉන්න අනිත් ජජ් කවුද මේ ඒ ජජ්ලා නම් කියලා කිව්වා උන් හරි ජෙනුයින් ඔව් මොරායස්වි මෙයායි උන් උන් ජෙනුයින් අය එහෙම වෙන එහෙම වෙනවා කියලා නම් ආරංචියක් නැහැ දුමින්දට මේ අප්සෙට් මේ දුමින්දට කෙලවෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ කියලා කිව්වා. ඉතින් මම කට වහගෙන හිටියා මම දැන් ඔයාගෙන් ආව එක වෙනයි මේ ආපු එක වෙනයි හින්දා මම එතන නිකන් සද්ද වහලා හිටියා. දැන් 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 මං හිතන්නේ එහෙමනම් සර්ගේ කෝල් එකෙන් පස්සේ වෙන්න ඕන. ඉතින් ඔයානේ මාව බය කරලා මේ නිකන් මාව නිකන් මේවා කරේ. ඒ ඒ ඒ දවස්වල තිබ්බ ඒ සිප්ප දේ තමයි මම කිව්වේ සර්ට. එහෙම දෙයක් තිබුණාද ඔයා බොරුවට බය වුණාද? නෑ 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 ඒක සිප්ප එහෙමක දැන් 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 මං කියන්නම් දැන් නම් කිසිම කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න එපා වන්දයට මට අපි දෙන්නගෙම ඉලක්කය ඔව් ඉලක්කය හරයව යවන එකනේ. ඉතින් ඒ හින්දා අපි දෙන්නම දැන් මං වාකීනින්ද මං කටවහින්ද මට අප්සෙට් ගියේ ඔයා කියනවා වෙඩි කාලා මරුණත් කමන්නේ මට වෙඩි තිබ්බට කවුරුත් නැහැ මොකද්ද සර් මම පොලිසියෙන් එහෙම කිව්වම අපි අප්සෙට් වෙන්නේ නැද්ද මේ වගේ නිලධාරි දාලා යනවා කිව්වම. ඉතින් අපි දැන් බලන්න සර් ඔව් ප්‍රවෘත්තියක් යනකොට බලන්න මේ එක්වැලි කොට හරි මොකක් හරි නඩුවක කාටද දාන්නේ කියේ ගහන්නේ කියලා. ඔය තව ඉන්න සමන් ගමගේ කියලා සිහුවේට ලියන මිනිහේ. ඔව් ඔව් සමන් ගමගේ. ඒ මිනිහා ය මං හරියටම එක්වැලි කොට නඩුව තිබ්බදාට පස්සෙන්ද සම්පූර්ණ බොරු වார்த்தාවක් දැම්මා. කවුරුත් නෙමේ ලී කරේ මේ රංජන්. රංජන් ගිහිල්ලා මිනිහ හම්බු වෙලා කිව්වා. පැකකරුගෙන් ප්‍රකාශ ලබා ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරපු ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි කියලා. සමන්ගම් කැදිවයින කෙලින්ම දාන්නේ සම්පූර්ණ බොරු. අපි ඉල්ලුවා ඉල්ලීම් දෙකක් තුනක් ඉල්ලුවා. පළවෙනි එක 9 වෙනි සැකකාරයාගෙන් ප්‍රකාශ ලියන්න ඒක දුන්නා. දෙවෙනි එක අපි ඉල්ලුවා ඩයලොග් එකේ මේ ඩොක්ටර් හාන්ස් නොතීති නිකුත් කරන්න මේ බොරු මේ ඇඩ්‍රස් එකක් දාලා ටෙලිෆෝන් අංක 63ක් ගත්තු එකේ ලේඛන දෙන්න මුදල් ගෙවන්නේ කවුද කියලා ඒ නියෝගෙ දුන්නා. එකම දේ දුන්නේ නැත්තේ සර් අපි ඉල්ලුවා මේ සැකකාරයෝ 9 දෙනාම රිමාන්ඩ් කරපු දවසේ ඉඳලම ඉන්නේ
මේ වන්දනා පිසුන්ට හොස්පිටල් එකේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලව්වා මේකල පරීක්ෂා කරවල ඉවර වෙලා මේගොල්ලන්ට තියෙන අසනීපේ වාර්තා කරවන්න කියලා ඉල්ලීමක් කළා. දැන් මගේ ප්‍රශ්නේ ශානි මේකයි, තරහ නැතුව මේක අහන්න මැදින් පැනලා මම මේ ඩිස්ටර්බ් කරලා අහන්නේ කතාව. දැන් ඔයාගේ ටාගට් එක දුමින්දියවණ එක, මගේ ටාගට් එක දුමින්දියවණ එක, භාරතගේ වයිෆ්ගේ ටාගට් එක දුමින්දියවණ එක, ඉරුනිකාගේ ටාගට් එක දුමින්දියවණ එක. එතකොට අපේ පාර්ශව සියලු දෙනාගේම ඉලක්කය දුමින්දියවණ එක වෙලා ඇයි අපි මේ හැප්පෙන්නේ? රංජන්ගේ ටාගට් එකත් ඒක නේද? රංජන් මොකද හේතුව? මොකද හේතුව මේ රංජන්ගේද? ඉතින් ඇයි රංජන් ඉන්නේ දුමින්ද පැත්තේද? දැන් අර ගෑනින් රංජනගේ නම්බරේ මට දීලා රංජන් මට කතා කරන්නේ. නෑ නෑ, වැල්ලම් පිටියේ ඉද්දී භාරතත් එක්කෝම හිතවත්ත තමයි රංජන් හිටියේ. වැල්ලම් පිටියේ ඔබෝචි ගයින්නේ හිටියේ. එතකොට මේ මැඩම්ලා ඔය ඉරුණි කාලා බොහොම ළඟින් ආශ්‍රය කරපු මිනිහෙක් රංජන්. ඊට පස්සේ අර වරපැත්තට බැන්නා. ඔව්, දැන් ඒ වාසියටනේ ඔහු අවුරුදු 6ක් වැට්ටේට් කළා රංජන්ට ගෝඨාභයරාජ පත්තුමාත්‍ය ප්‍රොමෝෂන් එක දුන්නේ. ඉතින් දැන් තාම මේ අර මේ භාරතගේ ගෑණි මේ රංජන්ගේ ලනුව කාලා නෙන්නේ. කාලා නෙන්නද? හරි මොඩ ගෑණි. ඒකයි මම කතා කරන්නේවත් නැත්තේ. දැන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. එක සාකිකාරයේ මේ ගිජිලේන කැකුලාවල කියලා සාකිකාරය රට ගිහිල්ලා ඉන්නවා. ඔය සාකිකාරය ඉතාම වැදගත් සාකිකාරය. පොඩි මිනිහා ගෙන්න ගන්න මම ඔය ಭಾರತಗೆ ನೋಡಟೈ ಯೂನಿಟಾಟೈ ಹೋಲ್ ಬಹಳೋಕ ವೆಡಿಯ ದುನ್ನದ ಹಬೈ ಈ ವೆಡಿಯ ಕಿರಲ ದುನ್ನಿನೆ ಅಪಿಟ ಅರು ಅರು ವಲಕ್ವನ್ನ ತಿಯನ ಕಕ್ಕರಿ ಗಲ್ಲ ದುನ್ನಿನೆ ಇದಿನ್ ದೆಗಿನ ಪೊಲೀಸಿಯೆ ತಚ ದನ್ ಹಿರುನಿಕಾ ಪೊಲೀಸಿಯೆ ಸಹಯೋಗೆ ದೆನ್ನಿ ಬೈನಿ ವೆಡಿಯಟ ಓ ಈ ವೆಡನ್ ನೆಸ ಈ ಬಾತ್ಯ ಕಥಾ ಕರಮು ಸರ್ ಬೆನಪು ಏಕ ತಮೈ ಅಪಿಟ ಕರೆ ಸಿಐಡಿ ಏಕ මේක වහන්න යනවා කිය කිය සර් මොකුත් ඕනේ නැහැ. ටීවී එකේ හිරු නාලිකාවේ දෙරණේ සිරසේ තියෙන විෂුවල්ස් ගන්න සර් මේ හිරුනිකා එළියට ඇවිල්ලා උසාවියෙන් කියාපු ඒවා. මගේ නම කියලා බලලා තියෙනවා. පිස්සු මොකද ඉලා තියෙන්නේ? ඒ කියන්නේ එයා අරයාගේ ඇඩ්වයිස් රංජන්ගේ ඇඩ්වයිස් ගත්තේ. ඔව් එහෙම වෙන්නේ. මොකුත් කවුරුත් එක්ක කතා කරන්න බෑ. බොහොම ස්වාධීන මනුස්සයෙක් කුසිත මුදලිකේ ඔය කංගල්ලේ සභාපතිත් මේ හිරේ ඇරියේ එයා ඔය නඩු ප්‍රසිද්ධ නඩු ගණනාවක් කරපු මහත්මයා කවදාහරි දවසක සර්ට හම්බුනහම අහන්න මේ රංජන් ඔයාගේ සාකච්ඡා වලට නොගෙන්නන්න හේතුව මොකද කියන එක විතරක් තාම එයා ඉදිරියට කියයි සර්. හරි දැන් ඔයා කියන්නේ මට සයිලන්ට් ඉන්නනේ මුකුත් කතා කරන්න තියෙන්නේ නේද? හොඳයි ඔයාගේ ඉතින් ඔය කෝල් එක එදා දුන්නා නම් මම සයිලන්ට් ඉන්නවානේ ඔයානේ මාව ඔළුව පස්සේ. එදා මේ තත්ති තිබුණේ දැන් ඔය මං හිතන්නේ එහෙමනම් සර්ගේ කෝල් එකෙන් පස්සේ තමයි. අනේ දෙයියන්ගේ මම පොඩ්ඩක් මම කිව්වා මැඩම් මොකද්ද මමත් කැමති කියන්නේ මම දැන් වැඩේ කරගන්න මම කව මැඩම් මුළු ලංකාවම බලන් ඉන්නේ ජන මරමිල තීරණේ මොන තීරණේ මං කව දුමින් සිල්ලගේ නඩුව ගැන. ඉතින් ඇයි මොකද්ද මං කිව්වා මැඩම් මේක මහා දවල් වුණු කො මේ මිනිමෙරුමක්නේ මුළු ලංකාවම දන්නවනේ. ඉතින් ඉතින් මං කිව්වා ඉතින් ඒ ගැන මුළු ලංකාව ඔබතුමී ශ්‍රේෂ්ඨ කියලා එයාට මුරුංගත් තිබ්බා මං ඉතින් ඔබතුමී බොහොම හොඳ නමක් තියෙන ක්‍රෙඩිබිලිටියක් තියෙන හරි හරි මේ කට්ටියක් එනවා දැන් මං තියන්න ලොකු වේරිලා තියෙන්නේ ඊට වැඩි එහෙම කිව්වා සර් මේකයි ජජස්ලා කැමති නෑ සර් ඒගොල්ලෝ අතරේ මොන මොනවා තිබුණා වුණත් හැබැයි ඔයා දන්නවද ඔය දැන් මට හම්බුනේ අන්තිමට මගේ මොකද යාළුව කියන්නේ ඉස්සල නඩුවකින් මාව බේරලා තියෙනවා මම එයා දන්නවා මම කෙලින් කතා කරනවා කියලා ඒ කියන්නේ මේ මට මේ මෙයාගේ නඩුවේ හම්බුණාක මේ බෙදින්නක හම්බුණා විජේදාස රාජපක්ෂගේ ඇවිල් මං ළඟ මං වැරදිලා වඩනවා මේ ඔයා මෙතනින් යන්න මේ ඔයා නැගිටලා යන්න මාත් නිලියක් කියලා හිතයි දැන් මෙතන ෆොටෝ අරන් මමත් මල් ගස් වටේ නූල් දුවන නිලියක් කියලා හිතයි ඔයා කරුණා කළ මෙතන මම කිව්වා නෑ මං ඉන්නවා ඉඳලා ෆොටෝ එකක් දාලා දානවා පත්තරේට මේ රංජන් වීල් ලොකර යන්නේ එහෙම හරි 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 ෂෝ ඊට පස්සේ ඔයා මගේ මහත්තයා හම්බෙලා තිනවද මේ ඉන්නේ මගේ මහත්තයා කියලා එහෙම අඳුල්ලා දුන්නා ඊට පස්සේ මං කිව්වා දැන් මට ඔයාගේ නම්බරේ නැතුව මම මෙතින් නැගිටලා යන්නේ නම්බරේ දුන්නොත් තමයි යන්න කිව්වා ඒක කිව්වා ආ එනම් හොරෙන් ලියා ගන්න කියලා තමයි නම්බරේ දුන්නේ මං ඒවිලෙම මේ දැන් මං කව උසර නම්බරේ දෙන්න උසර නම්බරේ දෙන්න කිව්වා ඒවල ආ 076 ඔහොම ගහ ගන්න දැන් ඔන්න දැන් වටේ ඉන්න ජජස් වටේ මුළු මේසෙම ජජස්ලා හරිද කිව්වා අනිත් ජජස්ලා නුඹෙන් ඉන්න ලියා ගන්න කිව්වා මං කව හරි හරි මං ගහ ගන්න කියලා තමයි නම්බරේ ගත්තේ
දැන් හරිද සර්? ඒ වගේ දැන් අනේ දැන් එයා කියා එයා දන්නවා ඔයා කෙලින් කතා කරන මං කිව්වා ඔය මැඩම් ගොඩාක් උසාවි දූෂණ තියෙනවා මට ඔයා කියන්න මට පාර්ලිමේන්තු එකේ කියන්න කියලා. එයා දන්නවා මං කවදාවත් එයාගෙන් උදව්illaන්නේ නැහැ. දැන් මේකේ මම මට කිසිම ප්‍රශ්නයක් නැහැනේ මේකේ මග දැන් මගේ කාවත් මරලා නැහැනේ. ඉතින් එයා දන්නවා මේ මං කතා කරලේ රට වෙනුවෙන් කියලා. ඉතින් මේ ඒ කියන්නේ මේ වගේ දෙයක් දැන් මෙහෙම මිනිමරලා බේරෙන්න පුළුවන් නම් මෙහෙම මිනිමරලා ඇම්බියුලන්ස් ෆ්ලයිට් එකක් දාගෙන මේ මේ මෙහෙට යන්න පුළුවන් නම් මේ මවුන්ට් එලිසබෙත් එකට මේ රටේ නීතියක් නැහැ නේ වැඩක් නැහැ. ඉතින් මම කතා කරන්නේ එහෙම කියලා එයා දන්නවා. hina hari දැන් මොකද කරන්න ඕනේ මං කව මේක බලන් ඉන්නවා මිනිස්සු කියලා. මං කව කියා දැන් මොකද මං කව මේක බලන් ඉන්නවා කියලා කියන්න කතා කළේ කියලා. ඒක කට්ටියක් එනවා ඔයා තියන්ද කියලා කිව්වා. hina කිව්වේ ඒක තමයි. දැන් හරිනේද අපි දෙන්නගේම ටාගට් එක වෙනවනම් එච්චර නේද? එච්චරයි. හැබැයි ඊට පස්සේ දැන් මෙයා කියනවා මේ දැන් කවුද? ಭಾರತගේ නෝනා කියනවා දැන් වැඩක් නැහැ. සුප්‍රීම් කෝට් දාලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේකේ එන්නේ එහෙම එකක් කිව්වේ යා. ඔයා කිව්ව නිවුස් එකම තමයි හැබැයි ඒගොල්ලෝ කිව්වේ. ඒක ජෙනරලි කියපු නිවුස් එකක්. ඒ මොකද හැබැයි ඒගොල්ලෝ කිව්වේ වෙබ්සයිට් මේ මොකද මේ අමුතුමා මේ ගොසිප් වල තියෙනවා මේ වල තියෙනවා. මේක අල්ලලා ඉවරයි කියලා. හරි ඒක ඔක්කොම දැන් ඒ තත්ත්වේ සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ. ඔයාගේ ඔය බුද්ධිආශ වார்த்தාව අපිට සන්තෝෂ වෙන පුළුවන්. දැන් ඔය ආයේ හෙට කතා කරලා කියන්න එපා. ඕක වෙනස් වුණා කියලා ආයේ හිත අප්සෙට් කරන්න එපා. සර් මොකටක්වත් හිතන්න එපා. එදා තිබුණු තත්ත්වේ මම අද කිව්වේ අදත් මේ කියන්නේ අද තියෙන තත්ත්වේ. හෙට වෙනස් වෙන්නත් පුළුවන්. වෙනස් වුණොත් මට ඒකත් එනවා. ඇත්තද? කවුද අන්ෂුවර්? අපේ නෝනා නම් මට නෝනා නම් ෂුවර්. නෑ නෑ. නෝනා සීර සුවයක් ෂුවර්. දැන් මම සරට කියන්නම්. මැද එක්කෙනක් දැන් ඉන්නේ අපේ පැත්තේ. අනේ ලොකු දෙයක්. ඒක තමයි වැලිය වැස. මම හිතන්නේ ඒකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕනේ සරට කියලා තමයි මම හිතන්නේ. මම දන්නේ නෑ ඒක. ලොකු දෙයක්. මම හිතන්නේ ඒක. කොහොමරි වැඩේ වෙන්න අයියෝ. මොකද හේතුව සමහර විට මට නිකන් මේක හිතෙන එක මේක මොකද්ද කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ කතා වෙන්නේ නැති ඔය කතාව ගැන. මේක රටේ දැන් සර් කිව්වනේ රටම බලන් ඉන්නේ කතා. ඒ කියන්නේ දැන් මම දන්නවා ජජ් කේන්ට කතා කරන්න තරම් ධෛර්යයක් නැහැ වෙන මම් වගේ පිස්සෙක්ට මිසක්. දැන් ඇත්තම පිස්සු වැඩක් නේ ජීවිතේට මිනිහෙක්. දැන් ජජ් කේන්ට කතා කරන්න කිලිම හිරියන වැඩක් නෙමෙයි මම ওই කරාට පිස්සුවට. ඒ කියන්නේ මෙලෝ මිනිහෙක් මිනිමෙරුන් නඩුවකට ජජ් කේන්ට කතා කරනවා. ඒ ඔය දැන් ඕක මැතිනේ මාව දාන්න. දැන් ඔය දැන් ඒක දැන් ඔය පහකට හිතේ යන්න ඔය ටික හොඳට දැන් ඔය පස්බිනි නනවක හොඳින්ද හොඳයි. දැන් ඔයා ඕක කිව්වත් දැන් ඔයාට විශ්වාසන මගේ මේ පිස්සු කවර මාව දෙවියෝනේ ආරක්ෂා කරන හැමදේම සානේ. මාව දැන් ඔයා කිව්වොත් එහෙම මට රංජන රාමනායක මහත්මයා කතා කරලා කිව්වා. එයා මේ කෝල් එක දුන්නා කියලා. දෙන්නගේම කෝල් චෙක් කළොත් මම මාටුනේ. අතේ මාස්නේ. ඉතින් එතකොට මම ඒත් බය නැත්තේ මම හොරකම් කළේ නැහැ මං දෙයියෝ කෙනෙක් මං බැඳලා තියෙන දරුවෝ මම කියන හයියත් එකම දේ ඒකයි. ඔව් මට මං කිය ධර්මයේ හැසිරෙන්නා කියලා මේ බොරුවට අර කුණාරපෙන් කියනවා ධර්මයේ හැසිරෙන්නා කියලා අපේ ගහගත්තට වැඩක් නැහැ සානේ. ඔව්. ඒක හැසිරෙන එකයි අකාටවත් බය නැති වෙන්න ඕනේ. ඔව් දැන් සර් මට සමා වෙලාට මට පොරොන්දු වෙනව නේද වචනයක්වත් කතා කරන්න කවුරුත් එක්ක කියලා. වැඩේ වුණානේ එච්චරයිනේ. ඔව් වැඩේ වුණා අපිට සතුටු වෙන්න දවසක් එනවා මම දැන් මං අද ලිස්ට් එකක් ලියන් තියෙනවා මේ දැන් පහමාරට ලොක්කමට දීලා තියෙන පැය භාගයයි පැය භාගේ දඩබඩ ගාලා කියන්න මම නම්බර 3ට ලියා තියෙන ඕක අපෝයි පාස බුදු සර් වෙපා අයියා අයියා අර මොකක් කිව්වරම් කමන්නේ නැහැ ලොක්කේ එපා 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 දියෝ කියන්න නම් එපා ඇයි මං කියන්නේ මේ නෑ නෑ සර් මං කියන දේ අහන්නත වගේ මං කියන මම මං කියන්නේ මෛත්‍රී ලොක්කට නෑ නෑ මං කියන්නේ මෛත්‍රී ලොක්කට එපා 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 ඔය කාටවත් කියන්න එපා කිව්වම දැන් මං කිව්වනේ 100% ෂුවර් කියලා දැන් එද මෛත්‍රී ලොක්ක පොඩ්ඩක් පොර පාරක් දැම්මොත් ඔක හොඳ නැද්ද එතනට එපා සර් එපා ඕනේ නෑ ඒක කරකට යන්න පුළුවන් ඒක නෑ නෝන්දි හරි ඒක මං කියන්නේ නෑ මට කියන ප්‍රශ්නේ මේකයි අර අතන මේ හිරු නාලිකාව හින්දා මේ අපේ ජරු ලොකු ජරාවක් කාලා මම ආරංචි කරලා බැලුවා අපේ මේ අගමැති ලේකම්. අපි සුදත් කන්ෆර්ම් නෑනේ කන්ෆර්ම් නෑනේ ඒක ඒක 100 නෙමෙයි 200% ඒක දන්නේ නැහැ ඒක කියන්නේ පාන නෑ නෑ මම ඒ කියන්නේ එයාගේ දුවව මැලේසියාත් ඇවලා ඒ කියන්නේ මිනිහ සෙට් වෙලා ඉන්න පොඩ්ඩක් ඔයාගේ සෝසස් දාලා බලන්නකෝ සුදත් කන්ෆර්ම්ගේ වයිෆ් ඉන්නවනේ අපි කැට් කෙරුවේ ශශිකලා ශශිකලාව දැන් තියන් ඉන්නේ රේනෝ
රේන්ද තියන් ඉන්නේ දුමින්ද ගයියා. එසියරම හරිද? මොකක් හරි දැන් දැන් නම් සර්ගේ බලාපොරොත්තුවත් මගේ බලාපොරොත්තුවත් ඉටු වෙනවා. අපි ලබන මාසෙන් 9 වෙනි දැන් පස්සේ මේකේ සියලු තොරතුරු මං කියන්නම් ආපු හැටි ඔක්කොම. අපි දැන් ආය 8 වෙනිද කතා කරලා වෙන මගුලක් එහෙම කියන්නේ බලස් වින්දිපා. නෑ නෑ ඒකම ආයි හන් ඉතින් සර් මමනේ ඔකට කිව්වේ. හා හා right. එපා කියන්න අවශ්‍ය නෑ. ඔයා මේ අදහම් වෙන එකේදී දෙයියන්ගේ නාමයට කියන්න නම් එපා. ඔයා ඔයා අදහම් වෙන එකේදී මම පොඩ්ඩක් අර අර උතුරේ වැ ප්‍රශ්න ගැන පොඩ්ඩක් කියන්නද ලොක්කට කියනවා. මොකද සර්? අර සිබ්ලි කවුද වා කිව්ව නම? අර අර මොකද්ද ලොක්කට අර ඒ මිනිහ නමක් කිව්වේ මේ මහින්දගේ එකෙක් ඉඳගෙන ගේම ගහන්න හදනවා කියලා ලොක්කගේ ආරක්ෂාවට පස්සේ. පොදෙන් ඒක කමන්නේ ඩීඑම්මයිනේ. හැබැයි සර් සෝස් එක කවුද කිව්වේ කියලා මොකුත් කියන්න බෑ. ඔව් කවුදගේ නම? මෙයා මේ බ්‍රිගේඩියර් සැලේ. ගේම ගහන්න හදනවා නෙමෙයි. එයා මේ ඉන්ක්වයරිස් වලට ලොකු බාධාවක් කියන එක විතරක් කියන්න. අපි දන්නේ නැහැ නේද සර් ගේම ගහන්න හදනවා. එතකොට මේ මහතුරු දැනගන්න එපා. එයා එතනින් අයින් කරන්න. විගිරිශාලේ හිටියේ හිටියේ මෙයා එක්ක නේද ගෝතයි. අනිත් එක සර් එහෙම ලොක්කට ගේම ගහන්න කියලා කිව්ව ඕක ඉන්ක්වයරියක් පටන් ගත්තොත් අපි කූඩු කරලා නවත්තන්නේ. අපිට ආපු තොරතුරු අනිත් එක මහා බරපතල ඊවසර ඕවා. දැන් මටනේ ආයේ තොරතුරු මං කියන්නේ නැහැ කොහෙන්ද ආවේ කියලා. නෑ ඉතට ආවත් ගේම ගහන්න හදනවා අරව මේවා කියන්න එපා. ඒවා කොන්ක්‍රීට් එවිඩන්ස් තියෙනවා නම් අර මෙන්න මෙහෙම අනතුරක් තියෙනවා මේ ඉන්ක්වයරිස් මෙයා නිසා යන්න බෑ කියලා මට දැනගන්න ලැබිලා තියෙනවා කියලා විතරක් කියන්නේ. එතකොට වැඩි වෙයි. තාමුණත් ලොකර කියනවා. සර් මේ කවදද? තාමුණත් ලොකර තියෙන අනතුරු. ඒ මිනිහා කොහමරිද? ඉන්ක්වයරිස් වලට තියෙන බාධාව තමයි සර් කියන්නේ. ඒ මිනිහට ලොකු මේ ඒ මිනිහා මම අපේ ලොකරත් වඩා විශ්වාස කරනවා. මේ මිනිහා හොඳ මිනිහයි. ඔය ඒක හරි ඇත්තටම මේ අපේ පින් පාල වෙච්ච මිනිස්සෙක්. අපේ මිනිහත් මේ අපේ මිනිහා හොඳ මිනිහෙක් correct නෙමෙයි. නමුත් අපේ මිනිහා අපේ මිනිහා වටේ ප්‍රශ්නේ ඉඳන් මේ අර වජිරලා උම්මුන් මේ අපේ ලොක්කව කාලා තියෙනවා. මුංග දාන්නම තමයි එයා ඉන්නේ තනි කර අරුංග දාන කියලා. ඒක ඒක පළවෙනි දේ අර විතරයි කියන්න ඕනේ. තාම කියන්න කතා කරලා එයා හරහා ඔයාව ගෙන්නුවොත් කමක් නැහැ කියලා නේ. අවුලක් නැහැ කිව්වා. දැන් එදා රවිසෙන්වත් එයා ගෙන්න තිබුණා ටෙම්පල් ට්‍රීස් වලට. එතකොට එහෙනම් CID මේ CID කේ සීනියර් DIG රවිසෙන්වත් හරහා ඔයාව ගෙන්නුවට කමක් නැහැ නේද? එතනටම ආවා. ඒක ඒක ප්‍රශ්නේ නැහැ. සල්ලි ගැන කතා කරන්න විතරක්. දෙන ආතල් එක කඩන්න එපා. යකාන කිනවා එහෙනම් එකයි එකනේ මොරායිසුයි පද්මිනී අනිත් එක්කෙන කවුද? දෙයියන්ගේ පිටව බුදුසාරණ. මම හිතන්නේ ඒ මම දැන් විශ්වාස කරන සරට කතා කරුවට පස්සේ ඔයගේ කෝල් එක. ඒ කෝල් එක දෙන්න උනේ කවුරු හින්දාද? තමුන්නාසිස තමයි. ඒක අවශ්‍ය නැහැ සර්. ඔයා 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 අඬලා අස් වෙනවා කිව්වා, මේක දාලා යනවා කිව්වා, මැරුණම කවුරුත් නැහැ කිව්වා. ඉතින් මට තදබුණා මං ගත්තා. ඒක නෙවෙයි. හරි හරි. ඕකේ ඕකේ ජය වේවා. ජය වේවා. කිසිම කෙනෙක් එක්කද මං කියන්නේ කුරා භූමියක එක හීනෙන්වත් කතා කරන්නේ. ආ රයිට් රයිට්. මම පොරොන්දු වෙනවා. ඕකේ.